ඉතින් මේ වීඩියෝෙන් මම අරන් ආවේ පුෂ්පිකා මුහුණු පොතේ තැබූ සටහනයි. ඉතින් මේ වීඩියෝව අවසන් වෙනකම් එකතු වෙන්න. ඔයාලට ඇයි මුහුණු පොතේ කිව්වේ මොනවද කියලා හරියටම දැනගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝවට. ඉරිදා රාත්‍රියේ නෙළුම්පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූරජන තරඟයේදී කිරුළ අහිමි වූ පුෂ්පිකා ද සිල්වා සිය සිද්ධිය සම්බන්ධයෙන් Facebook ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබා තිබුණා. මේ ඇයි? ආයුබෝවන්. මා හිතවත් ආදරණීය ගෞරවනීය බුද්ධිමත් ශ්‍රී ලාංකික ලෝකවාසී ජනතාවනි. සිදුව අනපේක්ෂික සිදුවීම සම්බන්ධයෙන් ඔබගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දැනටමත් දනිමි. කියන්නට බොහෝ දේ ඇති වුවත් අත්‍යවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි. පළමුව 2020 වර්ෂයේ විවාහක රූරජින කිරුළ ජයග්‍රහණය කිරීම සඳහා මා තෝරාගත් මිනිස්සු මණ්ඩලයට මාගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි. දෙවනුව මා සිටින ආකාරයට ලංකාවේ නොව ලෝකයේ මම රූරජින ඉතිහාසයේ පළමිනි වරට එසේ අපහාසාත්මක ලෙස සියල්ලන් ඉදිරියේ මගේ කිරුළ උදුරා ගනු ලැබුවත් මේ ලියන මොහොතේත් මාගේ හිස කෙලින් තබාගෙන පෙරසේම අභිමාණයෙන් ආඩම්බරෙන් සිටින බව කියමි. මමම වන අතර මට මෙය තවත් එක් සිදුවීමක් පමණි. ලෝක විවාහක රූරජින එසේ මගේ හිසින් මගේ කිරුළ උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාලවල වේදනාව කිරුළ අහිමි වෙද්දී සිතට දැනුණු වේදනාව යන දෙකටම වඩා අම්මගේ ඔළුව තුවාල වෙලා නේද රිදෙනවා නේද අම්මේයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකිය. එහෙත් මෙය තනි ගැහැණියක් වූ මා වෙනුවෙන් මුළු ලෝකයේම ගැහැණුන් මෙන්ම පිරිමින්ද පක්ෂපාත ජාති ආගම් කුල මල ભેද පසකලා හඬ අවදි කරන ඓතිහාසික මොහොතකි. ඔබ සියලු දෙනාගේ මේ ආදරය මට යෝධ ශක්තියක් වන බව කියෙමි. අනෙක් අතට මම දික්කසාද ගැහැණියක් නොවමි. මම ලියන මොහොතේත් මා දික්කසාද ගැහැණියක් නොවන බවට ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම් මගේ දික්කසාද ලීවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව ලෝකයෙන් සංගවා නැත. එසේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත් වෙන්න සිටීම එකකි. දික්කසාදේ යනු වෙනම එකකි. මම තවම දික්කසාද නොවු තැනෙත්තියක් වෙමි. මේ තරගාවලිය ආරම්භයේදී මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නොවේ. මම 2011 ශ්‍රී ලංකා රූරජන ඌවෙමි. ඉන් දසවසරකට පසු ඉරිදා රාත්‍රී මීෂ මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූරජන කිරුළ පැලැන්දුවෙමි. ඒ මොහොතේ මම ශ්‍රී ලංකාවෙත් ලෝකයේ සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූරජන බවට පත්වෙමි. ඉඳින් සංකේතාත්මක ඒ කිරුළ මගේ හිසෙන් උදුරා ගත්තද මම ඒ සිදුවීම අසාධාරණය හා අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීති ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව ඔබට දැනුම් දෙමි. අවසාන වශයෙන් සැබෑ රජිනක් යනු අනෙක් ගැහැණියන්ගේ කිරුළ උදුරා ගන්නා ගැහැණියක් නොව අනෙක් ගැහැණියගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි. ඉතින් මෙන්න මේ ආකාරයෙන් Facebook ගිනුමෝස්සේ ඇය ඇගේ අදහස් ප්‍රකාශ කරලා තිබුණා. ඉතින් ඔයාලටත් මේ වගේ තොරතුරු ඉක්මනින් දැනගන්න අපේ නාලිකාව subscribe කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එක හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.